විශේෂ කාරක සභාව අදත් රාවණ එක සාර්ථකව ගමනේ ගෝපේ බෝද්දල ප්‍රාදේශීය සභාවට මිනි පෙට්ටියක් වීලි කාලගුණය ඉන්දියාවේ 184කට මරු කැඳවයි කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කැබිනට් රැස්වීම පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස්වනවා. ඒ පසු දෙකට පමණ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1දී. මෙම කාරක සභා රැස්වීමේ ජනමාධ්‍ය වෙත විවෘත කරන සැසිවාරයන් ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත අද දිනේද අවස්ථාව උදාවනවා. රාවණ එක චන්ද්‍රිකාව මෙවැනි විට නිවරදිව ගමන් කරන බව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවෙන්නගේ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීමේදී එහි හඳුනා ගැනීමේ සංඛ්‍යා ලබා ගැනීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. රාවණ එක චන්ද්‍රිකාව අප සියලු දෙනා දුටුවා ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:45ට ඒ කක්ෂය වෙත මුදා හැරුණා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම චන්ද්‍රිකාව සෑම මිනිත්තු 92කටම සැරයක් පෘථිවිය වටා ගමන් කිරීම. ඉතින් එසේ ගමන් කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව ලෝකෙ පුරා තියෙන යම් යම් පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථාන කීපයකට මෙම චන්ද්‍රිකාවේ හඳුනා ගැනීමේ සංඥාව හඳුනා ගැනීමට පුළුවන්කම ලැබුණා. මෙතෙන්දි පැහැදිලි කරන්න ඕන කාරණාවක් තියෙනවා මේ චන්ද්‍රිකාව කක්ෂයට මුදා හැරීමෙන් අනතුරුව සති දෙකක කාලයක් එහි ස්ථාවර වීමට අවස්ථාව ලබා දී තියෙනවා මේ චන්ද්‍රිකාවේ අපි දන්නවා පර්යේෂණ මෙහෙයුම් පහක් අන්තර්ගත වෙලා තියෙනවා ඒ පර්යේෂණ මෙහෙයුම් පහට අදාළ පර්යේෂණ කටයුතු සහය සංනිවේදන කටයුතු ආරම්භ වන්නේ සති දෙකක කාලයකින් මේ අවස්ථාවේදී එමගින් නිකුත් වන්නේ හඳුනා ගැනීමේ සංඥාවක් අපි ඒකට කියනවා බීකන් එකක් කියලා ඉතින් මේ බීකන් එක ලෝකයේ තවත් පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රතිග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා ආදසි ක්ලාක් ආයතනයේ මේ වෙනුවෙන් විශේෂයෙන් ස්ථාපනය කරලා තියෙන පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානයට මේ චන්ද්‍රිකාවේ හඳුනා ගැනීමේ සංඥාව හරියටම ඊයේ හවස 5:55ට ප්‍රතිග්‍රහණය වුණා. ඉතින් මේක බොහොම සතුටුදායක අවස්ථාවක්. ඒ කියන්නේ චන්ද්‍රිකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මුල් වටේදී අපට ලැබුණ ඉතාමත්ම හොඳ තත්ත්වයක් හැටියට මේක හඳුනාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජාතික අභ්‍යවකාශ තාක්ෂණයේ වර්ධනය කිරීමත් වැඩපිළිවෙලේ අරමුණක්. අනික් චන්ද්‍රිකාවේ යොදා ඇති සියලු පද්ධති බ්‍රාවන එක චන්ද්‍රිකාවට ඇතුළත් බවයි ඒ නිර්මාණයට දායක වූ දුලානි චාමිකා විතානගේ ජපානයේ සිට සඳහන් කළේ. මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය ආතසික ලග් මධ්‍යස්ථානයෙන් පටන් ගත්තේ ලංකාවේ ජාතික අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටවන්න පියවරක් විදිහට. එතකොට අපි මේකට රාවණ එක කියන චන්ද්‍රිකාවට නම දැම්මේ අපේ රටේ රාවණ කියන රජුගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියන්න. මෙම චන්ද්‍රිකාව කුඩා චන්ද්‍රිකාවක්. ඒ වුණාට මේ චන්ද්‍රිකාවේ අනිත් චන්ද්‍රිකාවල ඇතුළත් වෙන්න තියෙන හැම පද්ධතියක්ම ඇතුළත් වෙලා තියෙනවා. මෙච්චර කාල අපේ චන්ද්‍රිකාව තිබ්බේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. ඊයේ ලේ අපේ චන්ද්‍රිකාව නේපාලයේ චන්ද්‍රිකාවත් ඒ වගේම ජපානයේ චන්ද්‍රිකාවත් සමග කක්ෂගත කිරීම ඉංජිනේරුවරුන් 17 දෙනුගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස තවත් නැනෝ චන්ද්‍රිකා දෙකක් ඉදිරියේදී කක්ෂගත කිරීමට සැලසුම් කර තිබෙනවා පොළොන්නරුව ඓතිහාසික පොසොන් දළදා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා පොළොන්නරුව පොසොන් දළදා පෙරහැර මෙවර පැවැත්ුණේ 47 වන වරටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සදාතුක කරඬුව මංගල හස්තිරාජා වෙත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය ආරම්භ කළා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි පෙරහැර සංවිධාන කෙරුණේ. අලියතුන් මෙන්ම නර්තනාංග රැසකින් පෙරහැර වර්ණවත් වුණා. විජය උදාන පොසොන් කලාපයේ දෙවන දිනේ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තින් විවෘත කෙරුණා
විජේ උදාන පොසොන් කලාපය සියඹලාපේ පුණ්‍යවර්ධන විහාරස්ථානයේ අසලදී පැවැත්වෙනවා. පැතිගී ප්‍රසංග ඇතුළු අංග රැසක් මෙම පොසොන් කලාපයට ආයක්. එහි දෙවන දිනේ විවෘත කෙරුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් කලාපය අදින් අවසන් වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව එක්වයි පොසොන් කලාපය සංවිධානය කරන්නේ. පොසොන් දිනය කියන්නේ තාමත් අපිට අපේ බෞද්ධයන් හැටියට අපිට වැදගත් දිනයක්. විශේෂයෙන්ම මේ ලංකාව තුළ බෞද්ධ සංස්කෘතියක් ඇති වුණේ ඇත්තෙන්ම මිහිඳු රහතන් වහන්සේ විසින් අපිට දායක කළ මේ ප්‍රතිධර්මය නිසා. ඒ නිසා අපි බෞද්ධයන් හැටියට අපේ මේ බෞද්ධ සංස්කෘතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි බෞද්ධ මහජන නියෝජිතයන් හැටියට මම හිතන්නේ අපිට විශේෂ වගකීමක් තියෙනවා. මේ බෞද්ධ ධර්මය මේ සංස්කෘතිය ආරක්ෂා කිරීම පිළිබඳව ඒකට අපි කැප වෙලා වැඩ කරන්න අවශ්‍යයි කියන कैबिनेट मंडलय अद पेरवरुवे रसुना ए जनाधिपति लेखम कार्यालयदी जनाधिपति तुमाके हा अगमति तुमाके प्रधानत्वेन पवति मेम कैबिनेट रसवीमेन अनतुरुव अमात्य अखिल विराज कार्यवसम महता माति हमुए मेसे अदहस पलकला අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යලි කැබිනට් එක රැස්වුණා මොනවාද ප්‍රධාන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළේ නෑ වෙනදා වගේ කැබිනට් එකේ සාකච්ඡා කරන කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරන ලබු එච්චරයි වෙන විශේෂ දෙයක් कैबिनेट पत्रिका पीलिबंधो कैबिनेट प्रकाश के तुम्हारे सिंह पहली कराई अद वेदावागे कैबिनेट मंडली गरु जनाधिपति तुम्हारे प्रधान अत्यंत पहत्व පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් එක්ව රටේ ගැටලුවලට විසඳුම් ලබා ගත යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. වර්තමානයේ ඇති ගැටලු අනාගත පරපුරට විසඳීමට ඉඩ නොතබිය යුතු බවයි කුරුණෑගල පැවති සර්ව ආගමික සම්මුලුවේදී කථානායකවරයා අවධාරණය කළේ. ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනයේ සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ 4 වන සම්මුලුව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මල්වතු පාර්ශවී අනුනායක පූජ්‍ය දිබුල් කුබුරේ විමලධම්ම ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද සර්ව ආගමික නායකයින්ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද සමුලුවට සහභාගී වුණා. මෙහි මීළඟ සමුලුව වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතයි. අන්තවාදී අදහස් දන්න කීප දෙනෙකුට කරන්න පුළුවන් විනාශයේ දාපි දැක්ක. අපිට අවශ්‍ය වෙන්නේ මෙවැනි දේවල් ඊළඟ පරපුරට කවදාවත් අත්විඳින්න ඉඩ නොතැබීම. ඒක තමයි මේ කමිටු ආරම්භ කිරීමේදී අපි බලාපොරොත්තු වුණේ. අපිට පුළුවන් වුණා මෙතෙන්දී ආණ්ඩුවේ විපක්ෂයේත් එකඟත්වය ලබා ගැනීම. මෙන්න මෙතෙන්දී මම දකිනවා යම්කිසි ඍජී ඉරක්. මොකද මේ විදිහට යන්න පුළුවන් වුණොත් මේ ජාතික වැදගත්කමින් යුත් කරුණවලදී අපිට එක්කම වෙන්න පුළුවන් වුණොත් මම හිතන්නේ මේ ප්‍රශ්න ඊළඟ පරම්පරාවට අපි බාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආදාහනාගාරයක් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝපේ පෝත්තල ප්‍රාදේශීය සභා රැස්වීම අද උණුසුම් වුණා. ජනාකීර්ණ ප්‍රදේශයක ආදාහනාගාරය ඉදිකිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කළා. ආදාහනාගාරයේ ඉදිකිරීම සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත්වීම මත ඉඩමක් වෙන් කර තිබුණා. එසේ තිබියදීත් කඳු සහිත වෙනත් ස්ථානයක පර්චස් 40ක ඉඩමක් ආදාහනාගාරයේ ඉදිකිරීම සඳහා වෙන් කිරීමත් සමග ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම තීරණයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට අද පැමිණියේ මල් වැඩමක් සහ මිනි පෙට්ටියක් රැගෙනයි. මෙම ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ පිළිබඳ අදහස් දැක්වීමට උත්සාහ කළද මතු වූ උණුසුම් තත්ත්වයේ හමුවේ එය වැළකී ගියා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයකට ඇද දැමීම සඳහා ඇතමුන් ක්‍රියා කරන බවට සෞඛ්‍ය වෘත්තවේදීන්ගේ ඒකාබද්ධ බලවන්රය චෝදනා කරනවා. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මෙම කරුණු සම්බන්ධයෙන් और मैं संबंधित कारणों पहले कला සෞඛ්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ මේ මොහොතේ මේ රටේ හොඳට දුවන හොඳට ක්‍රියාත්මක වෙන ක්ෂේත්‍රයක්. ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබුණේ
වෛද්‍ය සංගමේ ඒකාධිකාරීත්වයක් විදිහට හිටපු සෞඛ්‍ය පාලක යටවුණා වෛද්‍ය සංගමේ බලපෑමට ඒක නිසා ඒ සෞඛ්‍ය අමාත්‍යවරු හොඳයි වෛද්‍ය සංගමේට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා නරකයි වෛද්‍ය සංගමේට ඒ මේ කාලේ ඒකලොන්ගේ අධිකාරීත්වයට ඒ ප්‍රමාණයකට ඉඩක් නොදෙන නිසා අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගන්නවා යොදන මුදලට සාපේක්ෂව ඉහළම සෞඛ්‍ය සේවාවක් තියෙන රටක් තමයි කියලා ලංකාව ඒකින්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ මොහොත වෙනකොට කරමින් ඉන්නේ හොඳට ක්‍රියාත්මක වෙන ක්ෂේත්‍රයක් බරපතල ආරවුලකට දාන එක. ඒක නරක ක්‍රියාවක් රටක් විදියට ගත්තාම. වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත්තයා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත්ත දවසේ ඉඳලා සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඒක අපි කියන්නේ අවශ්‍ය නැහැ. මුළු ජාත්‍යන්තරයේම අද ඒක පිළි අරන් තියෙනවා. හෙද සේවයට ඇති තරම් හෙදියම් බඳව ගන්නවා. ඒවට අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා. අතුරු වෛද්‍ය සේවයට අවශ්‍ය නම් උපාධියක් ගන්න ඒ උපාධිය වෙනුවෙන් සටන් කරනවා. ලියාපදිංචි වෛද්‍යවරුන්ට දාලා තිබ්බ කඩයිම් කඩනවා. ඒ අවශ්‍ය පහසුකම් ඒ සාධාරණ ඉල්ලීම් ලබා දීමට වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා ක්‍රියා කරනවා. රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිති අහෝසි කරන්න කියලා කියනවා. ඒතර මේ වෛද්‍ය නිලධාරී සංගමයේ කියන එක දන්නේ නැද්ද? වෛද්‍ය නිලධාරී සංගමයේ හරි වෘත්ති සමිතියක උමනාවට ප්‍රජා අයිති අහෝසි කරන්න බෑ කිය. ප්‍රජා අයිතිය මිනිස්සෙක්ගේ අහෝසි කරනවා කියන්නේ ලොකු ක්‍රියාදාමයක්. ඒක කරන්න වෛද්‍ය නිලධාරී සංගමයේ නිර්දේශයට බෑ. නමුත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කියන එක මේ රටේ සිද්ධ වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා සෞඛ්‍ය ඇමතිවරයව පත් කරන්න එපා කිව්වා. මුදල් ඇමතිවරයව පත් කරන්න එපා කිව්වා. එතකොට මේ රටේ ආණ්ඩුව මහ ජනතාවගේ ඡන්දයෙන් බලයටපත් වෙලා ආණ්ඩුව වැඩ කරන්න ඕනේ වෛද්‍ය නිලධාරී සංගමයේ කියන විදිහට. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. නැවතත් ප්‍රවෘත්ති. රාගම වැලිසර ප්‍රදේශයේ විදුලි උපකරණ නිෂ්පාදන වැඩබිම කැති වූ ගින්නකින් උපකරණ රැසක් විනාශයට පත් වුණා. අද උදෑසන 6ට පමණ ගින්න හටගෙන ඇති අතර කර්මාන්ත ශාලාවේ තිබූ විදුලි උත්පාදක යන්ත්‍ර අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇතුළු උපකරණ රැසක් විනාශයට පත්ව තිබෙනවා. කොළඹ ගිනිනිවන ඒකකය ගම්පහ මහනගර සභාවේ ගිනිනිවන ඒකකයෙන් මෙන්ම වැලිසර නාවික හමුදා ගිනිනිවන ඒකකය ඒකාබද්ධව පැය දෙකක පමණ කාලයක් පුරා දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමුවා. අසල පිහිටි නිවාස මෙන්ම වෙළඳසැල්වලට ගින්න පැතිර යාම වැළැක්වීම හේතුවෙන් මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. දින පහක් පුරා පැවති ජාතික තරුණ පොසොන් කලාපයේ ඊ රාත්‍රියේ අවසන් කෙරුණා. අයිටින් මාධ්‍යාලය හා ජාතික තරුණ සේවා සභාව එක්ව පොසොන් කලාපය සංවිධානය කළා. මහරගම තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පොසොන් කලාපය පැවැත්තුණා. නෙලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කළ සර්වඥ ධාතු මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු අතර එය වැඳ පුදා ගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. ධර්ම දේශනා, සීල ව්‍යාපාර, තොරණ, පොසොන් කූඩු, බැතිගේ හෙතුළු අංග රැසක් පොසොන් කලාපයට ඇතුළත් වුණා. පොසොන් කලාපයේ අවසන් දිනේ වූ ඊයේ දිනේදී ලේදන් දීමේ පින්කමක්ද පැවැත්තුණා. පොසොන් පහන් කූඩු තරගයේ ජයග්‍රහකීන්ට ත්‍යාග පිරිනැමීම සිදු කෙරුණේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරුන් වන සුනිල් කරුණාරත්න සහ තුෂාර පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊයේ දිනේදීද පොසොන් කලාපයේ නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. පොසොන් පොහොය වෙනුවෙන් දෙවෙන පුරා තවදුරටත් පින්කම් ඇතුළු වැඩසටහන් සංවිධානය කරනවා. අක්කර 8ක පමණ විශාලත්වයෙන් යුත් වෙල්ලායක අඩි 5ක් පමණ උසට ජලය පුරවා ඉදිකළ පොසොන් කලාපයක් දොම්පේ ගුරුවල ප්‍රදේශයේදී පැවැත්වෙනවා. අදාළ අංශවලින් ලබාගත් නීත්‍යානුකූල අවසර සහිතව ගුරුවල ප්‍රදේශයේ තරුණ පිරිසකුයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. වෙල්ලාය මැදේ පිරිත් මණ්ඩපයක්ද ඉදිකර ඇති අතර ඒ සඳහා ලගාවීමට අඩි 50ක දිගින් යුත් පාලමක් ඉදිකර තිබෙනවා. එහි ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව හා චෛත්‍ය වන්දනා කිරීම සඳහා යාමට පාරුවක් යොදා තිබෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් බණ්ඩාරවිල නගරයේදී කිරිපැණි දන්සලක් පැවැත්වුණා. වාර්ෂිකව පැවැත්වෙන මෙම දන්සලට මෙවරද විශාල පිරිසක් පැමිණ සිටියා. උදෑසන ආරම්භ කළ දන්සල රාත්‍රිය දක්වාම පැවැත්වීම විශේෂත්වයක්. පොසොන් පොහොය වෙනුවෙන් පාදුක ප්‍රදේශයේ ජනතාවද පින්කම් මෙන්ම වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා. මොරගහතැන්න ශ්‍රීමා විහාරස්ථානයේ බෞද්ධ සංගමයේ සංවිධාන කළ අයිස්ක්‍රීම් දන්සලක් විහාරස්ථානයේ ඉදිරිපිටදී පැවැත්වුණා. පාදුක්ක අරුක්වත්ත ගණේගොඩ ප්‍රදේශයේදී බද්දන්සලක්ද පැවැත්තුනේ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන්. පාදුක්ක නගරයේදීද ත්‍රිරෝදරත සංගමයේ සංවිධාන කළ බද්දන්සලක් පැවැත්තුණා. අම්පාර පොසොන් කලාපය තොරණ, දන්සල්, භක්තිගීත ප්‍රසංග ඇතුළු අංග රැසකින් යුක්තව පැවැත්වෙනවා. අම්පාර නගර සභාව හා දයාසරණ සංවර්ධන පදනම එය සංවිධාන කරනවා.
අමාත්‍යවරුන් වන දයාගමගේ හා අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් බැතිකී ප්‍රසංගය පැවැත්වුණා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ භක්තිගී තරගාවලිය හා ප්‍රසංගය නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. මෙහි ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. ආයතන 12ක කණ්ඩායම් බැතිකී තරගාවලියට ඉදිරිපත්ව සිටියා. मालबे एक्सत् वेलद संगमे संविधान कल सप्तासन काव्यमय धर्मदेशने मालबे मनसंतेदी पवेत्तुना पूज्य रत्मलाने सीलरत्न स्वामीन वहांसे प्रमुख महासंगरत्ने मेसदा वेडम कर सिटिया दिवलपिटिया वितानमुल्ल महागेदर उद्याने एकमुत्तु सुबसादक संगमे संविधान कल बद्दांसल मेवरद पवेत्तुना प्रदेशवासीगे सहायतिव संविधान कल मेमदांसलेदी पेमिनन पिरिसवेनुवेन आइस्क्रीम तलबादुन्ना කැලණිය විශ්වවිද්‍යාලයට 60 වසරක් පිරීමේ ප්‍රධාන උත්සවයේ එම විද්‍යා වෙන විශ්වවිද්‍යාලයේදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. කැලණිය විශ්වවිද්‍යාලයට 60 වසරක් පිරීමේ ප්‍රධාන උත්සවයේ පැවැත්ුවේ එම විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස ඊටෙක්ව සිටියා. විශ්වවිද්‍යාලයට 60 වසරක් පිරීම වෙනුවෙන් සංස්කරණය කළ විද්‍යා නිධාන නැමැති ග්‍රන්ථය සහ විශ්වවිද්‍යාලයේ Facebook ගිණුම එළිදැක්වීමද මෙදින සිදු කෙරුණා. විශේෂ දක්ෂතා දැක් වූ සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ආදි ශිෂ්‍ය සංගමයේ මකින් සිදු කළා. කැරණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය DM සේමසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුන් උත්සවයට එක්ව සිටියා. කැරණිය විශ්වවිද්‍යාලයේ මේ තත්ත්වයට පැමිණීමට අත්වසෙම්ම එහි පුරෝගාමී ප්‍රාරම්භකයන් ස්වාමින් වහන්සේලා ආචාර්යවරු ශිෂ්‍ය ප්‍රජාව සුවිශේෂ කැපවීමක් කරලා තමයි අද වන විට විශ්වවිද්‍යාල මේ තත්ත්වයට පැමිණලා තියෙන්නේ. ප්‍රමාණාත්මක ගණනය කරන්න බැරුවත් අප විසින් පසුගිය 60 වසර තුළ මේ රටේ ආර්ථිකයට සමාජයට සංස්කෘතියට යම් දායකත්වයක් දක්වලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින් මතින්තර සමාජයක් යන මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් මිනුවන්ගොඩ දී පැවැතුණා. දේශ විදේශ නියෝජිතින් ප්‍රසකීට එක්ව සිටියා. බෞද්ධ භික්ෂුන් වහන්සේද ඒ අතර වුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසර 70ක් පිරීම වෙනුවෙන් ඒ සුබසාධක සංගමයේ සංවිධාන කළ වැඩසටහනක් එම දෙපාර්තමේන්තුවේ දී පැවැතුණා. මාතුපාදන් නමාමි ගර්භණී මාතා උපහාර පිදුම යනුවෙන් එය නම් කර තිබුණා. මේ ප්‍රධාන දේශනයේ පැවැතුවේ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතායි. ආයතන දේවා ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන. සුබ දවසක්. www.itnnews.lk